මදුශංක මහත්මයා ඉතින් මේ මහත්මයා අපිත් එක්ක මේ ගිය මාසේ අපිත් එක්ක ජොයින් වෙලා ලස්සනට ඉගෙනගෙන එයා ලස්සන තැනකට ඇවිල්ලා ඉන්නවා ඉතින් එයාගේ සක්සස් ස්ටෝරි එක සහ අපගේ වැලියු එක කොහොමද කියන එක ඔයාලට පෙන්වන්න තමයි මේ වගේ මීටින් සෙෂන්ස් පවත්වන්නේ ඉතින් මේ වගේ ඉගෙනගත්ත අයගේ හැම කෙනෙක්ගේම සක්සස් එක බලන්න ඕන නිසා තමයි අපි මේ වගේ ශික්ෂණ පවත්වලා ඔයාලට පෙන්වන්නේ ඉතින් ඔයාලට තියෙන ප්‍රශ්න තිබ්බා ඔයාලට විශ්වාස තියන්න බෑ ගොඩක් අය මේ දවස්වල සෑහෙන ප්‍රශ්න දිනවා මොකද විශ්වාස දියන්න බෑ ගොඩක් අය මුදල් ගෙවීමක් කළ ක්ලාස් එකක් කෝස් එකක් කරන්න බයයි මොකද එයාලා මුදලක් අරගෙන උගන්න උනන්ද ඇත්තද ඒක සක්සස් වෙනවද කියලා දකින්න බය නිසා ඒ වගේම අපි ෆ්‍රී ශ්‍රමණ ශිෂ්‍යණකේදී දැනුවත් කිරීමක් කරනවා අපේ සක්සස් එක නෙමෙයි අපි උගන්වලා ඔයාලා වගේ ඔයා වගේ කෙනෙක් ඉගෙනගෙන එයාගේ සක්සස් එක බලන්න ඒ තැන තමයි ඔයාගේ තැනත් ඔයාත් අපිත් එක්ක ඉගෙන ගන්න තරම් ඒ තැනට එන්න පුළුවන් ඉතින් ඒ වගේ නැත්නම් තමයි මදුශංක මහත්මයා ඉතින් මදුශංක මහත්මයා ආයිබෝන් කියලා පිළිගන්නවා මෙඩිටේෂන් සෙෂන් එකට ඉතින් ඔබතුමාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක සහ ඔබතුමා කොහොමද ජොයින් වුනේ කියන එක හඳුන්වලා දෙන්න පුළුවන්ද අපිට අයිබෝන් සර් ඉස්සල්ලාම ගන්න ඕනේ මේ මම සම්බන්ධ වෙන නිසා ඉස්සල්ලාම අර FB එකේ ගෲප් එකක් තිබ්බා රෝලස් මාස්ටර් කියලා වෙලා ඔව් ආන් ඒකේ අනේ ඒකේ මම දැක්කා දැක්කට මම ඇත්තට ගණන් ගත්තේ නෑ මුල් කාලේ මේ මොකද මං ඒ දවස්වල මේ පොඩ්ඩක් බිසි වෙලා හිටියේ මොකද මේ අපගේ බිස්නස් එකේ වැඩත් එක්ක මං මේකට වැඩිය ලොකුවට මුල් තැනක් දෙන්නේ නෑ මොකද මං ගොඩක් මුල් තැන දෙන්නේ මගේ බිස්නස් එකට ඒක හොඳයි ඉතින් ඔව් සාමාන්‍යයෙන් මේක අමතරව නියන් අර නියන් ජොලියට වගේ පොඩ්ඩක් පොඩ්ඩක් මේක මේ පාට් ටයිම් එකක් විදියට සෙල්ලම් කරේ පාර්ට් ටයිම් එකක් විදියට මේ පොඩ්ඩ ආසාවට වගේ පොඩ්ඩ සෙල්ලම් කරේ මම ගොඩක්ම මේ ප්ලේ කරන්න පුරුදු ලයින්ේ මුලදී මම ක්‍රෑෂ් සෙල්ලම් කරේ ඊට පස්සේ ක්‍රෑෂ් එකෙන් දිනුවා විත්ඩ්‍රෝ කරා ආයි ලොස්ට් උනා උනා ඊට පස්සේ ඔය යූටියුබ් එකේ වීඩියෝ එකක් තිබ්බා මේ මොකද්ද මේ ඇපල් ෆෝචුන් එකේ ඩබල් ෆෝචු ඒකේ ඔව් ඒක ඒකෙන් මම ගොඩක් වින් කරා මුලදී ගොඩක් ලොස්ට් උනා ඒකල ඒ කියන්නේ යන සිස්ටම් එක අල්ලගෙන කොහොම හරි මේ ලොකු ගණන් හෙව්වා එකෙන් හෙව්වට හෙව්වට වඩා ඉක්මනට ලොස්ට් වෙනවා ඒකේ අපි ඒක තමයි ෆ්‍රී සෙමිනාර් සෙෂන් එකේදී දැනුවත් කරන්නේ ප්‍රෝග්‍රෑම් කරපු ගේම්ස් වල සහ ඇත්තම ලයිව් රියල් ටේබල්ස් වල තියෙන ඩිෆරන්ස් එක. ඉතින් ඒක ඔබතුමාට තේරෙනවා ඇති දැන් තේරලා ඇති මං හිතන ඔව් එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඔව් ඔව් එක්ස්පීරියන්ස් ඊට පස්සේ මං කාලයම සෙල්ලම් කරන්න තුටියා ඊට පස්සේ ඔහොමම ගිහිල්ලා මේ මම දැන් අර ගෲප් එකේ ඇඩ් දාලා තිබ්බනේ සර් දාලා තිබ්බ මේ දිනපු කට්ටියගේ මෙහෙම මේ දවසේ මෙච්චරක් ඉන්කම් එක මේ කියලා දාලා තිබ්බනේ ඉතින් මේ ඊට පස්සේ කොහොම හරි ඒක ඉන්න ගමන් තමයි මේ මම නිකමට වගේ සර්ගේ දැක්ක ගෲප් එක රෝල මාස්ටර් කියන එක මම නිකමට බැලුවා ගිහිල්ලා ප්‍රී සෙමිනාර්ස් එක මම සම්පූර්ණයෙන් බැලුවා ඒක බලද්දි මේ අපි සම්පූර්ණයෙන් බැලුවා ඒ බලද්දි තමයි තේරුනේ මේ ප්‍රෝග්‍රෑම් කරපු ගේම් වල ඉන්න එක තේරුමක් නැහැ කියලා. මොකද මම කීප දෙනෙක්ගෙන් අහලා බැලුවා. දන්න කට්ටිය මුලදී වින් දෙනවා. දීල කරලා ටික වෙලාවක් වින් දෙන්නේ. ඒ වෙලාවේ වින් එක කරන් පාඩුව අපි අයින් වෙනවා. ඔව් ඒකේ ඉන්න හොඳ නැහැ. මොකද තවත් මේක තමයි ප්‍රෝග්‍රෑම් කරපු ගේම්ස් වල කොහොමත්ම අපගේ යූසර් ID එක තියාගෙන එයාලා ඇනලිටික් එකක් තියාගන්නවාමයි. අපිට වින් දුන්නාට හැමතිස්සෙම මේක ගෑරන්ට් කරන්න බෑ. දෙන්නේ නැහැ. මේ සම්පූර්ණ ලොස් එක වොෂ් අවුට් වෙනවා account එක. ඒ නිසා තමයි මේ වගේ ප්ලේ කරන්න එපා කියලා කියන කොට අදුරට. නේද? ඒකස මම දැන් තීරණය කරේ මේ මම කල්පනා කරේ Apple එකට දාපු සල්ලි ටික සර් ක්ලාස් එකේ මුලදී ගිහිල්ලා ඉවරලා මේකට දාලා තිබ්බා නම් ඒවා මේකදී හම්බ ගන්න තිබ්බා ලක්ෂ 20ක් විතර. අපරාධ. මේ අනිවාර්යෙන් අනිවාර්යෙන්. ඔව්. ලක්ෂ 20ක් විතර හොයන්න තිබ්බා මේ කෙලින්ම මේ බය නැතුව. ඉතින් සර් කියන්නේ මම අද එදා මම රුපියල් 5000කින් හැදුවා රුපියල් 40000ක්. 40000ක්. ඔව් 40000ක් මම විඩ්‍රෝ කරා. ඉව්වේ නෑ රුපියලක්වත්. ඊට පස්සේ ඔව් රුපියලක්වත් දෙන්නේ නෑ තියන්නේ එක්ක තිබ්බොත් එහෙම වෙන්නේ මේ ආය Apple එකට යනවා. ආය Apple එකට යනවා අත යනවා. අත පුරුද්ද තියෙන අර ක්‍රෑෂ් ප්ලේ කරන අයටත් එහෙමයි. පුරුද්ද තියෙන්නේ අර ලේසි දේට ඉක්මනට අත යනවා. ඇඟ හුරු වෙලා තියෙන එකට. Apple version එක නෙවෙයි නැත්නම් අර games වල තමයි ඒක attract. එයාලා හදලා තියෙන්නේ ඒ programs හදලා තියෙන. දැන් පොඩි ළමයි බලන්න කොහොමද cartoon වලට එයාලා ගොඩක් කැමති. හරි උගන්වන classes වලට කැමති නැහැනේ. උගන්වන දේවල් වලට වඩා cartoon බලන්න කැමති. ඒ ඇයි cartoon එකකින් එයාලා entertainment කරනවා. ඉතින් මේ games වලත් ඔයාලත් එහෙමයි. ඔයාලව entertainment කළා ඔයාලට ලබා දෙනවා කියලා පෙන්නනවා බොරු මායාවක්. අපි හිතන්නේ මේ හැම දෙම ඇත්ත කියලා විශ්වාස කරලා අපි ලබා දෙන මුදලට වඩා දෙගුණයක් රුපියල් 1000ක් දාලා දැන් රුලට් එකේ අද 5000ක් ඇතුමන් සර් කිව්වේ
පන්සියකින් පන්සියකින් පන්දහක් ඇතුවනේ. පන්දහක් එතකොට මේ පන්දහක් ඇපල් එකට එහෙම ගියා නම් එහෙම විනාඩි දෙකක්වත් ඉන්න හම්බෙන්නේ අනිවාර්යෙන් ඒක නැති වෙනවා. ඉතින් මේකෙදි ඔබතුමා දැන් සුවිශේෂී කාරණේ තමයි දැන් ඔබතුමා අපිත් එක්ක ජොයින් වෙලා ඉගෙන ගත්තා. ඉගෙන ගත්තට පස්සේ ඔබතුමාට මොන වගේ දේවල්ද ඉගෙන ගන්න පුළුවන්? අලුත් දෙයක් ඉගෙන ගත්තද? දැන් ළමයින්ට තියෙන ප්‍රශ්න දැන් ඔයා වගේ දැන් පිටින් ඉන්න කෙනෙක් දැන් ඔයාලා ජොයින් වෙලා ඉගෙන ගත්ත කෙනෙක්නේ. ඔයාලා ජොයින් වුණ ඔව් කලින් ඉන්න ළමයි ඉන්නවනේ, දැන් මේක බලන ළමයි ඉන්නවා, ඒ වගේ කට්ටියට තියෙන තකීමක් තියෙනවා. ජොයින් වෙලා ඉගෙන ගන්න පුළුවන්. අතර මම මුදලා ගෙවලා මේකේ කෝස් එක කරනවා කියලා කියන්නේ ඒකේ වටිනාකමක් අපිට ලැබෙනවද? අතර මේක වටිනා කෝස් එකක්ද නැත්නම් මම මුදල ගෙවමක් කරන එකට වඩා මට වටින දේවල් ලැබෙනවද කියන එක තමයි මේකේ සුවිශේෂීම කාරණේ. ඒක උදුමාට ලැබුණාද? ක්ලාස් එකට ඉන්න තියෙන පැය තුනයි. ඔව්. එතකොට මේක ලයිෆ් ටයිම් අනින්න ගන්නේ. සාමාන්‍ය මේව නැති වෙන්නේ නැහනේ සාමාන්‍යයෙන්. ඔව්. එතකොට දැන් මම රූලට් වීල් එක ගැන සර් දැන් මම ක්ලාස් එකට එන්න කලින් මම රූලට් කියන එක කිසිදෙයක් දැනන් හිටියේ නැහැ. ඒක මොකද්ද කිසිම දෙයක් දැනන් හිටියේ නැහැ. අපි ඔහේ දැන් මම රූලට් සෙල්ලම් කරලා දෙනවා සර් ක්ලාස් එකට එන්න කලින් මම රූලට් සෙල්ලම් කරලා දෙනවා. නියන් පිට එන ආතල් වගේ ජොලියට වගේ සෙල්ලම් කරලා දෙනවා නියන්. තේින්න දැන් අර හොට් නම්බර් ටික පොඩ්ඩක් සිලෙක්ට් කරලා දැන් අර අංකඩයක් ගහලා ඉවරලා මේ මේක ඒ කියලා ඉතල ඉවරලා පාට ගහලා බලනවා. ඒක එනේ සිස්ටම් එක අපි දානන් හිටියේ නෑනේ. දැන් ඕකේ ඔය ජපල්ස් වලට මේ ඔට්ටු වල මේ ඒකෙමුත් වින් කරනවා. මොකද දැන් දන්නවා මේක මේ වෙලාවේ මේක යන්නේ කියලා. හොඳයි හොඳයි. එහෙනම් එක්ස්පීරියන්ස් එක වඩ ගොඩක් අරගෙන දිනවා ඇඟට. ඒකයි එහෙමත් ප්ලේ කරන්න පුළුවන් වෙන්නේ. මේ එතකොට සර් දැන් කලින් ඔය ගැන කිසිදා දැනන් හිටියේ නෑ. එතකොට ඇත්ත කියන්න මේ දැන් රූලට් එක ගැන කිසිදා දැනන් හිටියේ නෑ. දැන් මං හිතනවා මම බැලුවේ එක්ස්පීරියන්ස් කරන ඇත්තට මේක මාර වටිනවා. මොකද මේ බේසික් ක්ලාස් එකේ ඉගෙන ගත්ත දේ ඕන කෙනෙක්ට දැන් සාමාන්‍ය 6500 කියන එක සර් සාමාන්‍ය දැන් එක දවසේ වලින් එකනේ. දැන් සමහර කට්ටිය මම දැකලා තියෙනවා වින් කරලා තියෙන එක දවසේ 40000 50000 ඒ මාත මේ. ඔව් එතකොට මේ මේක ඉගෙන ගත්ත කියන්නේ ලයිෆ් ටයිම් නේ. දවසකට 5000 ගානේ දැන් 5000ක් නෝමල් හොයන්න පුළුවන්. පාට පාට රොමිය කරලා 5000 නෝමල් හොයන්න පුළුවන්. නිකන් කියන්නේ සාමාන්‍ය නිකන් මේ ගිහිල්ලා පොඩ්ඩක් හිටියත් ගාතේ මේ පුළුවන් 5000 වෙනවා. මාසෙ ගත්තොත් ඒ ලස් එකමාරක් වෙන්නේ. එතකොට ලක්ෂ එකමාරක් කියන එක සාමාන්‍ය රජයේ සේවය රජයේ ජොබ් එක රජයේ ජොබ් එකක් කරත් ගන්න බෑ සාමාන්‍යයෙන් බෑ. එතකොට දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම දැන් බිස්නස් කරලා නම් ඒක නෝ හොයන්න පුළුවන් සාමාන්‍යයෙන්. පාර්ට් ටයිම් අරන් ගියත් පාර්ට් ටයිම් පැත්තකනොත් ලැබෙනවා ලැබෙනවා. එතකොට මේක මේ වැඩි තණ්හාසිර යන හොඳ නැහැ සර් මේකේ. ඉතින් ඔබතුමා ඉගෙන ගත දේවල් වලින් ප්‍රයෝජනයක් තිබ්බද? ප්‍රයෝජනයක් කියන්නේ සර් දැන් කලින් ඔහම මම රොඩ් එකේ වින් කරේ නැහැ. මම දැන් කල්පනා කරේ මෙච්චර වෙලා මේ මේ අස්ටි මම කල්පනා කරේ මේ අර ඇපල් එකට දාපු සල්ලි ටික මේකට දාලා තිබුණා නම් ක්ලාස් එකට කලින් අර දැක්ක වෙලාවෙම ගිහිල්ලා තිබුණා නම් ඔව් මේ වෙද්දි ලස්සන ගේමක් ගහන්න තිබ්බා එන අපරාදේ. ඒක තමයි මම ගොඩක් අයටත් කියන්නේ. මොකක්ද නෝ පුළුවන් ඉක්මනට කරගන්න, පුළුවන් ඉක්මනට ඉගෙනගෙන ජොයින් වෙන්න බලන්න. මොකද ඔයාලා මිස් කරගන්නේ ඔයාලගේ වෙලාව. වෙලාව කියන කියන්නේ කාලයේ රන් හා සමානයි කියලා වටිනවා කියලා කියනවා නේද? ඉතින් ඒක වේස්ට් කරගන්න එපා. ඔයාලා මුදලක් රෙජිස්ට්‍රේෂන් එක සඳහා දීලා කෝස් එකක් කරන්න ඕනේ කියලා බය වෙලා හරි තැකිලා හරි පස්සට රිස්ක් එකක් ගන්න ඕනේ බයයි කියලා හිතුවා නම් කවමදාවත් ඔයාට අද ඉන්න තැන හෙට යන්න බෑ. මොකද තව අවුරුදු 10කින් යන්න තියෙන ගමන මාසිකින් යන්න පුළුවන් වාට. ඒක කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒ සඳහා කැපකිරීමක් කරන්න ඕනේ නේද? කැපකිරීමක් කරන්න ඕනේ, උනන්දුවක් තියෙන ඕනේ, මිනිස්සෙක් හැමදේම ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි අපි කියන්නේ. ඉගෙනගෙන බලන්න, ඒක ගැන හිතන්නවත් එපා. ඒ වගේ දසගුණයක් සියගුණයක් කාට ඊළඟ මෙහෙම මෙහෙම කරාද කොහොමද පුළුවන්? කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔබතුමා සාමාන්‍යයෙන් දැන් ලවසකට ඒර්නින් කීයක් විතර ගන්නවද? සාමාන්‍යයෙන් දවසකට දැන් දවස් කීපයක්ම සාමාන්‍යයෙන් ඊයේ ඊයේ සර් මං එව්වා රුපියල් 40 මන් අතර කරා ඊයේ. අද පරි ශ්‍රී ලංකා ටයිම් එකක් වැඩි ටයිම් එකක් හිටුනේ නැහැ සර්. පොඩ්ඩ බිසි වුණා මේ උදේ මම ෆැක්ටරියට ගියා මේ ඒ වැඩත් එක්ක පොඩ්ඩක් වැඩි වෙලා මේක ඉන්න එහෙම ඉන්නේ නැහැ මම දැන් සර් කිව්වට පස්සේ මම ගොඩක් මේ වෙනස් වෙලා ඉන්නේ. අනිවාර්යයෙන්ම මම වැඩි දැන් මේ ඔව් මේ මේක ඉන්න මේ අර යාළගේ ඇල්ගොරිතම් එකට අපි අහු වෙනවනේ. අහු වෙනවා. එතකොට අහුනොත් එහෙම මේ අපි චෙක් වෙනවා. එතකොට ලයිව් ගේම් වලට නම් ප්‍රශ්නයක් නැහැ ඕක. නම් හැබැයි 24 මේක ඉන්න කට්ටියත් ඉන්නවා. නමුත් අර ප්‍රෝග්‍රෑම් කරපු ගේම් වල ඉන්නවා කියලා කියන්නේ ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් අනික සර් ප්‍රෝග්‍රෑම් කරපු ගේම් වල ඉන්නවා කියන්නේ කෝටි ගාණක් තිබ්බත් මදි account වල මම දන්න විදියට. කවමදාවත් ඒක නවතින්නේ නැහැ. ඒකේ මම දන්නවා algorithms හදලා තියෙන විදියට අපේ රටේ ප්ලේ කරන වගේම පිට රටවල ඩොලර්ස් වලින් ප්ලේ කරන කට්ටිය සෑහෙන පිරිසක් ඉන්නවා. දවසකට ඕකේ ට්‍රාන්සැක්ෂන් මිලියන ගණන් වෙනවා. අපි හිතුවට වඩා එයාලා ඒකෙන් උපයනවා. ඒ කියන්නේ අපි මම ෆ්‍රී සෙෂන් වෙබිනාර් සෙෂන් එකේදී ඒකේ කොහොමද වින්නේ කියලා මම පෙන්වලා දීලා තියෙනවා. එයාලා කවදාවත් ඔයා දැන් වින්නයක් ගත්ත කියමුකෝ ඔයාට දෙන වින්නකේ මුදල එයාලා කවදාවත් එයාලගෙන් දෙන්නේ නැහැ.
තව ලොස්වෙන ප්ලේකනකින් අරගෙන තමයි ඔට දෙන්න ඒකින් ඉතුරු මුදල යාල ගන්න තේරවාද හරිද ඔබතුමාට ඊට පස්සේ මම කියන්නේ සාමාන්‍යයෙන් මේක දැන් අපි දැනන් හිටි නෑනේ ඇත්තටම ඉතින් අද රුපියල් 500කින් 5000ක් ඇදුවර ඉතින් අද මම සර් එවනේ එක්ස්ට්‍රීම් ෂොට් එකක් අනිවාර්යෙන් අනිවාර්යෙන් බලන්න එයාට තියෙන පොඩි වෙලා වෙනොත් එයා රුපියල් 500ක් තියාගෙනත් account එකේ ලස්සන 5000ක් ඇදුවා. ඒක දවස ගණන් earn කරන එක ප්‍රශ්නයක් නෑ. අපි life time student support එකක් දෙනවා කියලා. ඉතින් ඊට වඩා ලස්සන මේ වෙනවා. loss වෙනවා. loss වෙන එක කොච්චර අඳුරට අපි make කරලා දීලා තියෙනවද? සාමාන්‍ය අනිවාර්යෙන්. Apple game එකස්ලා කියන්නේ රුපියල් 50000ක් දැම්මත් මදි මේ play කරන්න මං ඉතින් පව් ගීටික එන්න ලොකු මොඩක් කරලා තියෙන්නේ. අනිවාර්යෙන්. දැන් ඔයා කොහොමද මේ තීරණ අරගෙන තියෙනවනේ ඒක වටිනවා. හොඳයි. ඒකයි වටිනේ. ඔව් තේරුම් අරගෙන ඉගෙන ගත්තට පස්සේ ඔයාලට ඒක තේරෙනවා සමහරුන්ට ඒක තමයි තේරෙන්නේ නැත්ත දන්නුනොත් තේරෙන්නේ නැහැ නැත්තේ මොකද සිග්නල් පස්සේ යනවා තව මොනවා හරි ඔය ගේම්ස් හැක් කැප් ඔව් කියලා පස්සේ යනවා ඒක තේරුම් ගන්න නැහැ මම ඒකයි ෆ්‍රී සෙමිනාර් සෙෂන් එකක් වෙනම පවත්වන්නේ ඒකවත් අඩුමතරමේ තේරුම් අරගෙන ඒක නවත්තයි කියලා දැන් ඔබතුමා තේරුම් අරගෙන ඒක නවත්තලා දැන් බලන්න කොච්චර ලස්සනට earn කරගෙනවද කියලා දැන් ඔබතුමාම realize වෙනවා අපරාධය අරකට දැම්ම සල්ලි මේකෙන් ලස්සනට earn කරන්න මේකට තිබුණා දැන් බලන්න සර් දැන් මේ වෙද්දි මං ලක්ෂ ගාණක් හොයලා ඇත්තටම කියන්නේ ඒ කලින්ම ක්ලාස් සම්බන්ධලා තිබ්බා ඇත්තටම මං අනිවාර්යෙන්ම ටාගට් කරන සර් ලොකු ගණන් යන්නේ නැහැ මොකද මට බිස්නස් එකෙන් ලොකු සාමාන්‍ය ඉන්කම් එකක් තියෙනවා මට සාමාන්‍යයෙන් එතකොට මම මේකෙන් මගේ විකදන්න කිව්වනේ සාමාන්‍ය මගතොට ඒ විදන් ඔය මගේ අර පොඩි පොඩි වැඩ වෙනම බොඩි වල ටිකට මම මේක යූස් කරනවා මේ අමතර විදියට ඒක හොල්ලන්නේ අනික වාදේ අනික සර් මේ තව දෙයක් තියෙනවද සර් කිව්ව දේවල් වලින් පිට කිසි දෙයක් යන්නේ නැහැ රූල ඒ වීල් එක කරගෙද්දි දැන් අපි කලස්නේ ඉස්සලම ඉගෙන ගත්තේ බේසික් එකේ අන්න ඒක තමයි අපි සපල් හඳුනා ගැනීම කරන එක කරන්න ඕන කියලා කියන්නේ. ඒක නිසා තමයි රූලට් එක ආ හැමෝටම දිනන්න බෑ. හැමෝටම දිනන්නත් බෑ ඒක මම දැන් කරන්නේ සර් අර ගොඩක් වෙලා එකක් දෙයක් අල්ලනවා ෂපල් එහෙම ඒක නොවේ හොඳ. දැන් මං කියන්නේ සාමාන්‍ය අනිවාර්යෙන්. දැන් එතකොට දැන් ඔබතුමා දැන් මොකද කියන්නේ දැන් මාස්ටර් කැම්පස් එකෙන් ඔයාලට උගන්වපු එක හොඳයිද? දැන් අපි උගන්වනවනේ. අපි උගන්වපු ඒවා අඩුපාඩු තියෙනවද? ළමයි බලන් ඉන්න ළමයින්ටත් මොකද කියන්න තියෙන්නේ ඔබතුමාගේ ඒ සම්බන්ධයෙන්? අඩුපාඩු සාමාන්‍ය තියෙනවද? සර් දැන් මම දැකපු විදියට දැන් මම එලෝ කරන කාලේ දැන් මම එලෝ කරේ 2013 එතකොට 13 14 තමයි අපි කරේ එතකොට දැන් අවුරුදු 10 කරත් වැඩි ඊට පස්සේ සහභාගීත්ව පළවෙනි ක්ලාස් එක තමයි සර් ඊට පස්සේ මම කැම්පස් ගියේ මොකද මේ අපි මදිවුර ලඝු ප්‍රමාණය මම බයෝ සයන්ස් කරේ එතකොට සාමාන්‍යයෙන් ගියපු දැන් මම ජීවිතේ මං ගරු කරන ප්‍රධානම ගුරුතුමා තමයි මං රංජිත් අබේක්‍රම කියලා අපේ ගණිත ගුරුවරයා. එයාට මම මාර කියන්නේ මේක තියෙන්නේ මොකද එයා තමයි ගොඩක් මේ රටේ අපි ගත්තේ يعني ගොඩ බිංදුවේ මට්ටමේ හිටියේ සර් يعني ගණන් වලට එහෙම ලකුණු 8යි තිබ්බේ. ඉතින් ඒසයි ක්ලාස් එකට කියනලා ඔව් එකපාර ලකුණු 85ක් ගත්ත ණය වසර ඉඳලා. ඉතින් ලොකු අප්පියක් ඕන ගාණක් හදනවා ඒ අසල. අනිවාර්යෙන් අනිවාර්යෙන් දැන් පේනවා. ඉතින් මේ ඒ වගේ කරු කර චරිතයක් ඊට පස්සේ අපේ මොකද කනොත් ඒක දැන් අපි හම්බ කරන එක දැන් කරන්නේ දැන් සාමාන්‍යයෙන් ගත්තොත් සර් මම දැකපු ගුරුවරුන්ගෙන් හොඳම කෙනා තමයි සර්. يعني හැමදේම මොකද මැසේජ් එකක් thank you දැම්මොත් sir තරක් දෙනවා. අනිවාර්යෙන් ඒ මේ සාමාන්‍ය මැසේජ් එකක් දැම්මොත් කෙලින්ම reply එකක් ඉවරනවා. සාමාන්‍ය අපි අප් කරලා ගන්නවනේ සාමාන්‍ය. ඒක ඇත්තටම අනිවාර්යෙන් වගේ කරන්න ඕනේ. අනිවාර්යෙන් අපි මොන ඒක පස්සේ තමයි තිබ්බත් කතා කරලා ඔව් මොන හරි පස්සේ තිබ්බත් කතා කරලා විසඳ ගන්න පුළුවන් මට්ටමේ තියෙනවා සාමාන්‍ය. ඒක ඇත්තටම වගේ අනිවාර්යෙන් කරන්න ඕනේ. දැන් ගොඩක් අනිවාර්යෙන් දෙනෙක් එහෙම නෑ මොකද මේ ආඩම්බරයි යවුවොත් එහෙම නෑ එන රෙස්පෙක්ට් ඕමනේ සාමාන්‍යයෙන්. ඔව් ඒක නෑ ගැත්ත දැන් සර්ට දැන් ඇත්තට දැන් සර්ගේ තියෙන මනුස්සකමනේ සාමාන්‍ය ඔච්චර කැපකිරීමක් කරන්න රෑනේ ඉතින් මම රාගෙන ඊවස ගියාම ඉන්ඩෙක්ස් නම්බර් හදලා ක්ලාස් කරලා අනිවාර්යෙන් සාමාන්‍ය දැන් ඕක දැන් සර් දන්නේ ඉන්න සර්ට ඔයිට හම්බ කරගන්න පුළුවන් නෝගේ අනිවාර්යෙන් ඇත්ත කන්දරේ. ඔව් අනිවාර්යෙන් සර්ට ඕක කාටවත් කියලා දෙන්නේ නැතුව දැන් සර්ට ඕක තනියම මම මේක දන්නවා මම සල්ලිත් තියෙනවා මම මේක හම්බ කරලා මම තනියම මේ එහෙම නෙමෙයි සර් දැන් කරන්නේ ඕක දැන් දන්න අනිවාර්යෙන් කෙනෙක්ට තව දෙයක් කියලා දීලා ඒ මනුස්සයත් අප් කරගෙන ඉතින් දැන් මම අනිවාර්යෙන් දැනගත්තම තව කෙනෙක්ට කියනවා මේ ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න කියලා මමත් කියනවනේ අනිවාර්යෙන් අනිවාර්යෙන් පාඩු වෙන්නේ නැහැ මෙහෙම මෙහෙමයි කියලා කරලා ඕමම දැන් මම දන්න කීප දෙනෙක්ට මම කියලා තියෙන්නේ thank you එතකොට so මේ much ඔව් ගෲප් එකේ සමහර ජොයින්ට් වෙයි බොහෝ දුරට ඒ තමයි මේක තණ්හාසෙට යන්න හොඳ නැහැ සර් ඒ ක්ලාස් එකට කියලා අනිවාර්යෙන් ඉගෙනගෙන දවසේ Tamanට ටාගට් එකක් තියෙනවා සාමාන්‍ය සර් විනාඩි 5කට රුපියල් 1000ක් හොයන්න පුළුවන් නෝමල් එකේ මේකේ. අනිවාර්යෙන් ඔව් රුපියල් 200 ගානේ දැම්ම කියන්නකෝ. 200 ලොකු ගානක් නෙමෙයිනේ 200 ගානේ 5ක් ගාම රුපියල් 1000යි. 1000යි ඒකට සාමාන්‍ය හරියට කලස් 5ක් අල්ලලා සාමාන්‍ය තප්පර 15න් 15කට ඒක මේ වීල් එක කරගෙනවනේ. එතකොට අනිවාර්යෙන් විනාඩියකට දෙපාරක් විතර කොහොමත් මේ වීල් එක නොදිනවා දෙනවා සාමාන්‍ය. අනිවාර්යෙන් හරියටම කලස් ගන්නලා 200 ගානේ දාලා ඉවරලා සර් මේ වෙලාවේ ෂපල් ටික හඳුනාගෙන ඉවරලා ඒ ටික මේ වෙලාවේ රුපියල් 200 ගානේ දැම්මත් අවස්ථා පහක් යනකොට රුපියල් 1000ක් ඇවිල්ලානේ.
අනිවාර්යෙන් උගන්න ගණිත පොඩිකේ ඒ හක්කනක් විදියටම ඉගෙන ගත්ත දේවල් ඒ විදියටම භාවිත කරා නම් ආයෙචර මම ෆ්‍රී සෙමිනාර් සෙෂන් එකේදී කියනවනේ එච්චර ලොකු වල කියන්න යන්න බැරි වුණත් එක වින් එකක් ගන්න විනාඩි 5කට එක වින් එකක් ගන්න ඒ ඇති. එතකොට ඉන්නේ මාසෙට හොඳමයි මම ගණන් හොඳමයි හදලා පෙන්නනවා ගාණ හදලා පෙන්නවා 1.80ක් පයන්න එක පුළුවන්. ඇසු ඔව් පුළුවන් විනාඩි 5කට එක නෝමල් වැඩ වින්නක් රුපියල් 100ෙන් ගත්තත්. ඉතින් ඔබතුමාට නෑ කියනවා ඔබතුමාට රුපියල් 1000ක් හොයන්න පුළුවන්. ඒක පුළුවන්. ඒක පුළුවන්. එතකොට 1000ක් කියවන කොච්චරක් විතර ලොකු මුදලක් හොයන්න පුළුවන්දනේ? හිතන්නකෝ. මාසේ රුපියල් 30,000ක් වරන සාමාන්‍ය දුකට 1,000 ගානේ වුවත් අනිවාර්යෙන්. මාසේ ගත්තොත් එහෙම දවසට දැන් 1000 ගානේ හෙව්වත් ලස්සනට ගොඩනගන්න පුළුවන්. අපි කියන්නේ විනාඩි 5කට රුපියල් 100 ගානේ හෙව්වත් මාසෙට 1.80ක් ගන්න පුළුවන්. දැන් ඕක වෙලා තියෙන්නේ දැන් ටික වෙලාවක් යනකොට තණ්හාසය තියෙනවනේ ගොඩ දෙනෙන්ට ඔව් ඒක මම තමයි මේ ප්‍රශ්නේ. ආන්න ඕකෙන් තමයි ගොඩ දෙනෙක් විනාශ වෙන්නේ අනිවාර්යෙන්ම අනිවාර්යෙන්. ඉතින් ඉගෙන ගත්තට පස්සේ ඔබතුමාට මොකක් හරි මේ අපෙන් ලබා දුන්න මේවගෙන් පිට මොනවා හරි ඔයාලා දැක්කද? ඉතින් පිට නෑ සර් මොකද ඒ වීල් එක ඒ පිටමයි කරගන්නේ මං මං ගොඩක් කර බලාගෙන ඉන්නවා බලාගෙන ඉඳලා තමයි මං ප්ලේ සාමාන්‍යයෙන් මේ මට ඕනේ කද මං සාමාන්‍ය ඇත්තනකොට මට දැන් ඕනේ දෙයක් සාමාන්‍ය මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මේ විසඳ ගන්න තමයි මට ඕනේකම තියෙන්නේ මොන හරි අනිවාර්යෙන් කරලා මං කවදාකවත් පරාජය බාර ගන්න මනුස්සෙක් නෙමෙයි හරිද අනිවාර්යෙන්. අපි කියන්නේත් ඒකයි ඔයාලා දෙයක් කරන්න නම් බය නැතුව ඒකට බහින්න. හරි බහලා ඉගෙන අනිවාර්යෙන් ගන්න මුලින්ම ඒ සම්බන්ධ දැනුම හිතාගන්න නිකන් ඔහේ ආපු අර ගියාට කරන්න එපා. දැනුමක් තියාගෙන හැම දෙයක් ගැනම ඉගෙන ගන්න. ඊට පස්සේ බැහැින වැඩේට සර්ව සාර්ථකව කරගෙන යන්න. ඉතින් අපි කියන්නේ වගකීමක් ඇතුව අපි හැමදේම ඔයාලට ලබා දෙනවා පිටිපස්සෙන් එනවා ලයිෆ් ටයිම් ස්ටුඩන්ට් සපෝර්ට් එකත් ලබා දෙනවා. ඉතින් උගන්නලා අතරම දෙනවා. ඊට පස්සේ ලස්සනට ඒක ඔයාගේ ප්‍රැක්ටිස් එකට ඇඟට දාගෙන කරගෙන යන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒක කරන්න බැරි කට්ටිය කී දෙනෙක් ඉන්නවද නේද? දැන් ඔයා ඔබතුමා ගැන සතුටු වෙන්න ඕනේ. ඒද ඒ එයාලගේ බිස්නස් එක පැත්තෙන් එයා වැටලත් උඩට ආවා. ඉතින් මේ පැත්තනොත් එයා ලොස් වෙනවා කියලා දැනගෙන ඉගෙන ගන්න ඕනේ කියලා උවමනාවක් තිබිලා ඒ මනුස්සයා ආව. ඇත්තට ඔයා දැන් දැනගන්න ඔයා දැන් ඔයා මෙතන ජොයින් වෙලා ඉන්නවා. සමහරු මොකද කරන්නේ ඉගෙන ගන්න ඕනේ කියලා දෙයක්වත් දැන් තියෙනවද නැද්ද කියලා දන්නේවත් නැතුව එයා ලොස් වෙලා ලොස් වෙලා යනවා. ඉතින් මුලින්ම ඔයාට ස්තුති කරගන්න ඕනේ දෙයක් ඉගෙන ගන්න ඕනේ කියලා මෙතනට අවිල්ල ජොයින් වෙලා ඉගෙන ගත්තා. ඉතින් ඉගෙන ගත්ත එකේ ප්‍රයෝජනය අනිවාර්යෙන් තිබ්බා. ඒක ප්‍රයෝජනයක් තිබ්බා භාවිත කරලා ලස්සට ටර්න් කරනවා. දැන් ඔබතුමාට උනන්දුවක් තිබ්බා කැපකිරීමක් තිබ්බා නේද? කාලය කැපකිරීමක් කරලා ඔබතුමා කෝස් එකට ජොයින් වෙලා ඒ හැම දෙයක්ම කරා. ඒ කරේ මොකටද? ඒ හැම දෙයක්ම ඉගෙන ගන්න නේද? ඒ ඉගෙනගෙන කරා ඔව් ඔබතුමා. ඉතින් ඒකේ ප්‍රතිඵලය ඔබතුමා විඳිනවා නේද? ඉතින් ඒ වගේ තමයි බලන් ඉන්න අයටත් කියන්න තියෙන්නේ. එයාලා මොකද කරන්නේ? ගොඩක් අය කරන්නේ කැපකිරීමක් කරන්න නැහැ, උනන්දුවක් නැහැ, ඉගෙන ගන්න බයයි, ඉගෙන ගන්නෙත් නැහැ. හැමදේම කරන්න නැතුව ඔහේ ප්ලේ කරනවා. ඉතින් ඉගෙන ගන්නවට වඩා සෑහෙන කාලෙත් වැය කරලා ගත්ත දේවලුත් නැති කරගෙන හැම දෙයක්ම නැති කරගෙන පාඩුවේ උඩ බලන් ඉන්නවා. ඒක නෙමෙයි වෙන්නේ නේද? අනිවාර්යෙන් අනිවාර්යෙන්. දැන් බේසික් ක්ලාස් එකේදී අපි ඔහොම ඕන් කරනවා කියලා කියන්නේ ඇඩ්වාන්ස් ක්ලාස් එකේ ඒකට ගිහිල්ලා ඉගෙන ගත්තා නම් ඇත්තටම මේ මං හිතන විදියට ගේම් අම්ම නෑ කියලා තමයි මට නම් හිතෙන්නේ ඉගෙන ගන්න බලන්න මම ඔයාලට ඒකයි කිව්වේ ඇඩ්වාන්ස් ක්ලාස් එකේදී 75%ක් විතර සම්පූර්ණයෙන් කම්ප්ලීට් වෙන්නේ ඇඩ්වාන්ස් එකේදී. මොකද අපිට ටේබල් එකේ 1 ඉඳන් 36 දක්වා නම්බර්ස් ලස්සනට දුන්නට, හරි කලර්ස් එකේ පෙන්නලා දුන්නට, මෙහෙමයි රතු පාට ප්ලේස් කරන්න, මෙහෙමයි ඩසන්ස්, මෙහෙමයි කොලම්ස් තිකලා තිබ්බට හැබැයි අපිට ගෝලේ වැටෙන්නේ ටේබල් එකේ නෙමෙයි. මොකද වැටෙන්නේ වීල් එකේ. ඊළඟ අපි ඊළඟ සුවිශේෂීම දේ වෙන්න ඕනේ. එතකොට මොකද වීල් එක? වීල් එකේ නම්බර්ස් හැදලා තියෙන විදිහ, හරි නම්බර්ස් හැදලා තියෙන විදියට නම්බර් එකක් වැටුණාට පස්සේ බෝලේ කැමැතිස්සම ඔයාලට පේනවා ඇති දකුණු පැත්තට කරකිනකොට වීල් එක බෝලේ කරකවන්නේ වම් පැත්තට, වම් පැත්තට බෝලේ කරකවනවා නම් දකුණු පැත්තට වීල් එක කරකිනේ. ඒ වුණාට කොච්චරම් දුරට වීල් එක කරකිනවද බෝලේ කරකිනවද ඒ සම්බන්ධයෙන් කොහොම කරකුණත් නම්බර්ස් වැටුනම ඊට පස්සේ වැටෙන නම්බර්ස් ටිකක් තියෙනවා. ඒ නම්බර්ස් ටික හඳුනා ගන්නෙ කොහොමද? හරියටම නම්බර් එකක් ආවට පස්සේ ඊළඟ නම්බර්ස් මොකක්ද දෙන්නේ? ඒ හැම දෙයක්ම අපි අකුරෙන් අකුර ලස්සනට කියලා දෙනවා. ඉතින් වීල් එක වාදන් වා කිව්වා ටේබල් එකෙන් පිට යන්නේ නැහැ කලර් සම්බන්ධ කියලා. ඒ විදියට තමයි ඊටත් වඩා සුවිශේෂී විදියට ලස්සන නම්බර්ස් උත් ඒ විදියට කියලා දෙනවා. ඔයා බලන් හිටියත් ඔයාට එතකොට තේරුම් ගන්න පුළුවන්. දැන් මාත් දැන් මියුසිකලින් බලාගෙන ඉන්නසද මේ ඇඩ්වාන්ස් ක්ලාස් එක යන මේ ටිකේ පොඩ්ඩක් මම බිසි. මොකද අපේ අර චිප් ෆන් ප්‍රශ්න බගත් නැහැ. තියෙනවා ඔව් මේ ටිකේ පොඩ්ඩක් මට එතන ඉන්න වෙනවා පොඩ්ඩක්. අතුරුක හදිස්සියෙ බැලුවොත් වැඩක් නැහැ. ඔක නෝමල් එකේ ඔලුරි දහසේ තියෙන වෙලාව කොහොනි ඔක වේව කරන්න. අවුල නැහැ. ඔබතුමා ෆ්‍රී වෙලා නිදහසේ වෙලා වාත් එක තමයි කියන්නේ. හදිස්සි වෙන්න එපා, නිදහසේ ඉගෙන ගන්න. ෆ්‍රී
ප්‍රක්ටිස් කරන්න එක්ස්පර්ට් කෙනෙක් වෙන්න යා අරගෙන යන ලයිෆ් ටයිම් මේක හදිසියෙන් මේ අරගෙන අද හෙට කෝටිපතියෙක් වෙන්න යන මිනිස්සුන්ට තමයි ගොඩාක් තියෙන ප්‍රශ්නේ. මිනිස්සු මොන කරන්නේ, අපි ළඟට එන්නේ මම අද කෝටිපතියෙක් කරන්න, මම ලක්ෂ දෙකක් පරදුලා තියෙනවා, මට හෙට ලක්ෂ දෙකක් වෙන්න, මම එහෙනම් ඔයාට වෙනම බැංකුවට account එකට සල්ලි දානවා නේ කොහෙල්, ඒක ලේසි ඊට වඩා. එහෙම කරන්න බෑ, මේක ලබා දීලා තියෙන මොකද, ඔයාට ලක්ෂ දෙකක් දවසින් හොයන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාගේ ස්කිල් එක ඒ තරම් දුරට අරන් තියෙන තිබ්බ. දැන් මම සාමාන්‍යයෙන් මේ ප්ලේ කරන දවසක් තියෙනවා, ඒ දවසම මට ලක්ෂ දෙකක් කියලා කියන්නේ ලොකු මුදල් නෙමෙයි, ඒ ප්ලේ කරන දවසේ මට ගන්න පුළුවන්. ඒක වාඩත් ඒ විදිහට ස්කිල් එක අප් කරගත්තා නම් ගන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ, දවසින් හොයන්න ඔව් පුළුවන්. ඒ තැනට ඔයා යන්න නම් මුලින් ඉඳන් අඩියෙන් අඩියෙන් යන්න ඕනේ. එක පාරම 10 වෙනි තට්ටුවේ බණින්න ගියාත් එහෙම කකුලත් නැහැ, අන්තිමට තියෙන දැනත් තියෙනවා. අන්න ඒක තමයි ගොඩක් අය දෙන ප්‍රශ්නේ. ඉගෙන ගන්න, ඒ හරි දේ කරන්න, ඒකත් එක්ක එක්ස්පීරියන්ස් එක ගන්න, එක්ස්පීරියන්ස් කරගෙන දැන් ඔයාගේ සර් ස්කිල් අප් මෙහෙමනේ, කරගන්න. දැන් උදාහරණයක් විදියට ගත්තොත් එහෙම, දැන් මේකත් ඇවිල්ලා දැන් ඒ ගැන කවුරුත්ම දැන් මැදිහත් තුන්නේ නැහැ මෙච්චර කාලයකට. මම දන්නවා ඉතින් YouTube එකේ තියෙනවා මේ හරි හැම කරන්න මෙහෙම කරන්න කියලා තියෙනවා. නමුත් ඒ කොච්චර තිබ්බත් ඔය හරි 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 හරියට දෙයක් කියලා අපි මුලදී පෙර පාසල යවන්නේ යවන්නේ මුලින් ඉඳලාම ඉස්කෝලේ දාන්න කලින් පෙර පාසල් දාන්න ඉස්සල්ලාම පෙරපාසල් දාන්න ආයෙ ඔව් මොන දේකටත් ගුරුවරයෙක් හරි හරි මාර්ගේ පෙන්නුවොත් තමයි යන්න පෙන්නුවොත් පුළුවන් තමයි යන්න වෙන්නේ, පුළුවන් හොඳ ගමනක් යන්න පුළුවන් වෙන්නේ. අනිවාර්යයෙන්. නැත්තම් ළමයින්ට දැන් පුළුවන් මේ ඕලෙවල් කෙලිම කරන්න. අනික සර් තව එකක් තියෙනවා. දැන් සර් හම්බේ නොවෙන්න, දැන් මම සර් හම්බේ නොවෙන්න අදරත් සල්ලි දදා ඇපල් ජෝජස් පෝචුන් ගහලා පරාද වෙනවා. අනිවාර්යෙන් අනිවාර්යෙන් ඒක ගියේ ගොඩක් අයට තියෙනවා. ඉතින් ඒක තමයි එයාලට දැනුවත් කරන්න තමයි ඇත්තට මම මේ දෙක කරන දේවල් වලට. ඉතින් අපි ගොඩක් දෙන්නේ නැහැ, අපි ෆ්‍රී සෙමිනාර් සෙෂන් එකක් පැවැත්තුවා, ඉගෙන ගන්න කැමති අය ඉගෙන ගන්න, ඊට නැත්තම් අඩුමතරම ලොස් එක නවත්ත ගන්න කියලා කිව්වා. දැන් මේ සෙෂන්ස් එක පවත්වලා මේ දැනුවත් කරන්න හේතුව තමයි ඔන්න ඔය වගේ ලොස් වෙන ගොඩක් කට්ටිය ඉන්නේ, එයාලා දැන් නොදැනුවත් තමයි ප්ලේ කරන්නේ. ඉතින් ඒ නිසා තමයි මේක ප්‍රෝග්‍රෑම්. ඊට නැත්තම් අවුරුද්දකට කලින් මට මේ දේවල් හැම එකක්ම පෙන්වන්න පුළුවන්. ඔයා වගේ දැන් 100,000 ගුණක් ඇත්තටම කියනවා නම් තව සෑහෙන ළමයි ඉන්නවා සුපිරිටම earn කරන. තෝ ඉන්න හේතු මොකද? මට අවශ්‍යතාවයක් නැහැ ඕනකම බලෙන් ගෙනලා උගන්වන්න. ඇත්තටම අපිට ඕන උනේ කැමති මිනිස්සු. ඒ කියන්නේ උගන ගන්න අර තේරුම් ගන්න මනුස්සයෙක්ට අර මොලෙන් තේරෙනවා අඩේ ඇත්තටම මේක ඉගෙන ගත්තら වටිනවා. ඉගෙන ගන්න දේක් තියෙනවා අනික කියන. අන්න ඒ මිනිස්සුන්ට ඉගෙන ගන්න පුළුවන්. නැතුව නිකන් ඔහේ ඉන්න අනික මිනිස්සු ඉගෙන සර් ගන්න නැහැ කියලා තමයි කන්සෙප්ට් එක. ඔකේ නම හත්ම. දවසට නැති වෙන්නේ නැහැ නේ, අනිවාර්යයෙන්ම තියෙනවානේ. වැය 24 ඕන වැඩ, දිනුත් ඕන දවසක වැය තියෙනවා. 24 වැඩ. අනිත් එක මේක අවුරුදු 400ක් තිස්සේ පවත්වගෙන යන එකක්. කම්පියුටර් එකක්වත් හදපු නැති කාලෙක තමයි මේක හදලා තියෙන්නේ. ඔව් ඒතකොට එදා දවසේ ඉඳන් අද වෙනතුරු තියෙනවා නම් තව ඉස්සරහට තියෙන්න නැති වෙන්නත් බෑ. තියෙනවාමයි. ඉතින් බුදුමා නෑ අපේ ළමයින්ට මොනවද කියන්න තියෙන්නේ? එහෙනම් ෆයිනලි මීටින් එක එන්ඩ් කරන්න වෙලාව ආවිලා ෆයිනලි තියෙන්නේ. ඔව් ෆයිනලි මට කියන්න තියෙන සර් ඇත්තටම මේ දොඳන්න දෙයක් තිබ්බොත් ඉගෙන ගන්න. මොකද ඉගෙන ගන්න නැතුව මන්නම් හිතන්නේ රූලට් එක සෙල්ලම් ගන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් රූලට් එක සෙල්ලම් ගන්න පුළුවන් ඇති, ගිනන්න බෑ, එර්න් කරන්න බෑ. හැමදාම එකම තැන පල්ලු වෙන. මොකද මං කලින් සෙල්ලම් කරානේ, අපි වික්කේ නෑ ඇත්තටම. දැන් තමයි වින් කරන්න. මං සර් ස්ක්‍රීන් ෂොට් එකම තමයි වෙනවන් මං. ඔව් සෑහෙන තිබ්බා, මම ඒ ළමයින්ටත් දාලා තිබ්බා. ඉතින් ඔයාලටත් මේ විදිහට ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගන්න දෙයක් කවදාවත් අපතේ යන්නේ නැහැ. ආත් මේ වගේ අවිල ඉගෙන ගන්න බලන්න වෙනස තේරෙයි. අන්න ඒක රියලයිස් කරන්න, ඒක තමයි අපි 100% සක්සස් එක ක්වොලිටි එක දෙනවා කියලා කියන්නේ. ක්වොලිටි මැටර්ස්, ක්වාන්ටිටි නෙමෙයි. හරි, ඒ නිසා තමයි අපි කියන්නේ ඉගෙනගෙන බලන්න ඔයාලට වෙනස තේරෙයි. ඉතින් ඒ සම්බන්ධ සියලුම දේවල් සම්බන්ධයෙන් අපි පිටිපස්සේ නම් වගකීමක් අරගෙන ගන්නවනවා. ඕනම වෙලාවක ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඉගෙන ගත්තා හෝ නැතාව ප්‍රශ්නයක් නැහැ, අපිත් එක්ක කන්ටැක්ට් කරලා ඔයාලට තියෙන ප්‍රශ්න අහන්න පුළුවන්. ඔයාලට මොනවා හරි දැනගන්න ඕනද ඒකත් අහන්න පුළුවන්. ලයිෆ් ටයිම් ස්ටුඩන්ට් සපෝර්ට් එක පැවිදි සිතරම අපි ලබා දෙනවා. ඉතින් ජස්ට් ඉගෙනගෙන බලන්න වෙනස, මේ වගේ ඔයාලට ලස්සනට ටර්න් කරලා ඔයාත් මෙතන මේ වගේ ඉන්ටර්වියු සෙෂන් එකක් අපිට ලබා දෙන තරමට දුරට එන්න පුළුවන්. ලක්ෂ ගණන් හොයලා. ඉතින් අද ඉන්න තැන ඉඳන් හෙට තව තැනකට ඔයා අප් කරගෙන යන්න ඕන නම්, ඔයාගේ ස්කිල් එක වැඩි කර ගන්න ඕන නම්, දැනුම එකතු කර ගන්න, අපි ඒකට පිටිපස්සෙන් ඉන්නවා මාස්ටර් කැම්පස් අකඩමි ප්‍රයිවට් ලිමිටෙඩ් කියන ආයතන. ඉතින් අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණ මධුශංක මහත්මයාට ගොඩක් ස්තුති කරනවා. ඒ වගේම ඔයාලටත් ගොඩක් ස්තුති මේ සෙෂන් එක බැලුවට. ඉතින් ඕනම ප්‍රශ්නයකටදී අපි ඉන්නවා පිටිපස්සේ නේද? එන්න ඇවිල්ලා ඉගෙන ගන්න බලන්න, මාස්ටර් කෙනෙක් වෙන්න. Thank you so much. ඉතින් රොෂන් මධුශංක මහත්මයා ඔබතුමා කාලා එහෙමද? තාම නෑ සර්, කන්න ඕනේ. කන්ට්‍රෝල් වැඩමලේ කට්ටිය කෑවද කියන කොට බලන්න තමයි කන්න ඕනේ. දැන් මොකද එයාලා තම වැඩ, වැඩ එයාලා මේ ඔව් රෑ, එයාලා කොමන රෑ 1-2 නම් වැඩ එයාලා. එහෙමද? එතකොට එතන එක එතන බලන්න එක්කෙනෙක් දාලා ඉන්න වෙනවා. ඉතින් ඒ විදිහට ලස්සනට ඔයාට ඔයාගේ ජීවිතෙත් එක පැත්තකින් මේ කතර්නින් මෙතඩ් එක විතර එක පැත්තකින් අරගෙන ලස්සනට අරන් යන්න පුළුවන් බුද්ධිමත් මනුස්සෙක්. ඉතින් එයාගේ කතාවෙන්ම තේරෙනවා
ඔයා බුද්ධිමත් මනුස්සෙක් විදියට ඔයාත් ඉගෙනගෙන ලස්සන ටර්න් කරන්න පටන් ගන්නවා. ඉතින් අපිත් එක්ක සහභාගී වෙනකොට ගොඩක් ස්තුතියි මීටින් එකට. එහෙනම් අපි අද මීටින් එක ඉවර කරමු.